ලංකාව චන්ද්‍රිකාවක් උඩුගුරට යැවීමට තවත් ඇත්තේ දින 9ක් පමණයි. මේ මාස 22 වෙනිදා චීනයේ සී චෑන් චන්ද්‍රිකා කක්ෂගත කරන මධ්‍යස්ථානයෙන් සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව අභ්�වකාශගත කිරීමට නියමිතයි. $320 million වටිනාකමක් දරන මෙම ඓතිහාසික ව්‍යාපෘතියේ නිර්මාතෘ හා නියමුවාගෙන්ම ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳව අප විමසා සිටියා. එන මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා, කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න. සුප්‍රීම් ගෲප් කම්පැනි එක ඇවිල්ලා අවුරුදු 2කට විතර කලින් මෙන්න අපි මේ වගේ යමක් කරමු, ලංකාව නම ස්පේස් වලට ගෙනියමු කියලා. මට ඉතාම ආශාවක් තියෙනවා. මම හැබැයි ස්පේස් ගැන අධ්‍යයනය කරන පුද්ගලයෙක් වශයෙන් මම එතකොට ස්ටඩි කරගෙන හිටියේ එංගලන්තේ, මේ අභ්‍යවකාශ විද්‍යාව. මට ඉන්ට්‍රස්ට් එකක් ආවා, ඇයි අපිට මේක කරන්න බැරි? අපි පොඩි රටක් ඇත්ත. මේ පොඩි උනාට විශාල දෙයක් කරන්න පුළුවන්. මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට සැලසෙන තවත් වාසි රැසක් තිබෙනවා. ඉන් ප්‍රධානතම දේ වන්නේ ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ දැනුම සම්ප්‍රේෂණය වන ආකාරයයි. සැටලයිට් ලොන්ච් එකට පවුනක් නෙවෙයි, මේක යටතේ එන තව පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ලංකාවේ ප්‍රථම ස්පේස් ඇකඩමි එක ඩිවලොප් කරන, එතකොට ලංකාවේ ඉන්න එන්ජිනියර්ස්ලා ට්‍රේන් කරන මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු තියෙනවා. එතකොට ඒ වගේම අපි ලංකාවේ ඉන්න ඉගෙන ගන්න කට්ටියන්ට මේ ඉන්ඩස්ට්‍රී ගැන වැඩි දැනුමක් නැහැ. දැනුමක් ලබා ගන්න අවශ්‍යතාවයක් තිබ්බට ඉදිරියට යන්න මගක් නැහැ. අපි මේ මග සලසන්න බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතියෙන් අපේ රටේ සම්පත් මෙන්ම වටිනා මානව සම්පතත් රට තුලම රඳවාගෙන රටට ප්‍රයෝජනයක් ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ බුද්ධි ගලණය නොවී ලංකාවේ තියාගන්න. ලංකාවේ කොච්චර දැනුවත් පුද්ගලයෝ ඉන්නවට බුද්ධි ගලණය සිදු වෙනවා. ඒ රටින් පිටවෙච්ච දැනුම ඥානය අපි නැවත ලංකාවට ගෙන එන්න ඕනේ. අපිට ලංකාවේ ඒ ඉන්ඩස්ට්‍රිය පටන් ගන්න නැතුව, ලංකාවේ අපිට ඉන්ඩියුස් කරන්න නැතුව එන්න කියන්න බෑ. ඇවිල්ලා මොනා හරි කරන්න කියලා ඉනිෂියල් ස්ටෙප් එකක් හැටියට මේක අපි ලෝකෙට ඉන්ඩියුස් කරලා ලෝකෙට අපි ඉද්දේට ගිහිල්ලා ඒකට එන්න කැමති නම් අපි බඳවා ගන්න, සම්බන්ධ කරගෙන ඒකට දැනුම පාවිච්චි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.